සඳුනි මේ වගේ කාටුන් වීඩියෝස් කොහමද හදන්න කියලා ඔයා දන්නවද? මම නම් දන්නේ නැහැ නේ ඔක්කො. අපේ SL එකටම අයියගෙන් අහලා බලමු කොහොමද මේක හදන්න කියලා. ෂා නියමයි සඳුනි. එහෙනම් අපි SL එකටම අයියට කියලා අහමු කොහොමද මේ වගේ කාටුන් වීඩියෝස් හදලා ඔයාගේ YouTube channel එකට දාලා මේ වගේ channel එකක් අලුතෙන් පටන් ගන්න ඉදිරියටම යන්නේ කියලා. හරි SL එකටම අයිය අපිට කියලා දෙයි කොහොමද මේ වගේ වීඩියෝ එකක් ෆෝන් එකෙන්ම හදාගන්නේ කියලා. එහෙනම් දැන් අපි යමු වීඩියෝ එකට. හොඳයි. මං අද කියලා දෙන්නේ මේ වගේ කාටුන් වීඩියෝස් ඔයාගේ ෆෝන් එකෙන්ම හදන විදිය. ඉතින් මේ ටොපික් එක ඉතින් ට්‍රෙන්ඩින් යන ටොපික් එකක්. ඔයා දන්නවා මෙව්වා සෑහෙන්න වියුස් එනවා. ඇත්තටම මගේ channel එකට වඩා ගොඩක් subscribe අඩු වුණත් සෑහෙන්න මේ videos වලට views එනවා. ඔයා දැකලා තියෙනවා. ඉතින් මං කියලා දෙන්නම් කොහොමද මේ video ඔයාගේ ෆෝන් එකෙන්ම හදාගන්නේ කියලා. ඉතින් මේ app එකේ නම තමයි Tween Craft. ඔයා Play Store එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට search කරන්න Tween Craft කියලා. ඉතින් මේක සමහරක්කට ෆෝන් එකට ඉන්ස්ටෝල් කරන විදිහත් වෙනස් වෙනවා. සමහරක් කට්ටියගේ මේක ඉන්ස්ටෝල් කරද්දි ෆෝන් එකේ නම ගහන්නත් වෙනවා. يعني ඔයාගේ channel එකේ හැරි මොහොක් කරි නමක් ගහලා තමයි මේක ඉන්ස්ටෝල් කරන්න තියෙන්නේ. මේ තියෙන app එක Tween Craft Cartoon Video Animation app. මේ app එක දැන් ඔයා ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. දැන් මම මේක ඩවුන්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ මම කියලා දෙන්නම් කොහොමද මේක ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. දැන් මම ඩවුන්ලෝඩ් කරගත්තු app එක මෙන්න මේ විදිහට ඕපන් කරගන්නවා. ඕපන් කරද්දි මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි යාලුවන එන්නේ. මෙතනින් ඔයා මේ ඉංග්‍රීසි කියන එක තෝරගෙන මෙතනින් යටිම තියෙන ඩන් කියන එක දෙන්න ඕනේ. සමහරක් විට ඔයාට මොහක් කරේ නමක් ගහන්න આવොත් ඒක ගහන්න. මෙන්න මේ විදිහට ඩන් දුන්නාට පස්සේ මේක ලෝඩ් වෙනවා. ලෝඩ් වුණාට පස්සේ තව ඉන්ටර්ෆේස් එකකට එනවා. අපි බලමු මොකද්ද මේ එන ඉන්ටර්ෆේස් එක කියලා. දැන් මේකේ බේම් මෙතන ඔබලා. ඔයාට පුළුවන් ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එකෙන් ලොගින් වෙන්න. අනිවාර්යයෙන් මෙතන ඔබලා ඊමේල් ඇඩ්‍රස් එකක් ගහන්න, පාස්වර්ඩ් ගහන්න ඕනේ නැහැ. නිකන් ඔයාගේ ෆෝන් එකේ ඊමේල් එකට ගලින්ම යයි මෙතනින්. මෙතනින් අපිට ඕන නම් ඊමේල් එක එහෙම නැත්නම් Facebook එක දෙන්න පුළුවන්. දැන් මම මෙතනින් Google කියන මේ ඊමේල් එක හරහා යන විදිහ තමයි මම ඔයාලට කියලා දෙන්නේ. දැන් මම මෙතනින් මගේ ඊමේල් එක සිලෙක්ට් කරගන්නවා. මෙන්න මෙහෙම. හරි යාළුවනේ, app එක ඕපන් කරගත්තේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ටික මෙහෙම ලෝඩ් වුණාට පස්සේ අපිට එනවා කෙලින්ම බේම් මෙතනද. ඒකේ බේම් මේක උඩ ඔය එකපාරක් ඔබන්න. එබුවට පස්සේ මෙතනින් ලෝඩ් වෙනවා. මෙතනින් ලෝඩ් වුණාට පස්සේ ඔයාට පුළුවන් මෙතනින් බෑග්ග්‍රවුන්ඩ් එකක් ඇඩ් කරගන්න. මම දැන් පෙන්වන්නම් බෑග්ග්‍රවුන්ඩ් එකක් ඇඩ් කරගන්න විදිය, ඒ වගේම කැරක්ටර්ස් ඇඩ් කරගන්න විදිය. කැරක්ටර්ස් කියන්නේ චරිත. දැන් මෙතන මේ බෑග්ග්‍රවුන්ඩ් කියලා තියෙනවා. මෙතන මේ බෑග්ග්‍රවුන්ඩ් කියන එකට ඔයා යන්න. ඔයා ගියාට පස්සේ මේකේ ගොඩක් බෑග්ග්‍රවුන්ඩ් පෙන්වනවා. ඉතින් මෙතනින් කැමති කැමති බෑග්ග්‍රවුන්ඩ් තියෙනවා. අපිට මේක එකක් උඩ එබුවට පස්සේ මේක ඔටෝම ඩවුන්ලෝඩ් වෙනවා. මේකට කනෙක්ෂන් එක ඕනේ. ඒ කියන්නේ ඩේටා ඔන් කරලා තමයි මේක කරන්න ඕනේ නැත්තේ. ඉතින් මෙතන මේ ගොඩාක් බෑග්ග්‍රවුන්ඩ් තියෙනවා. ඔයාට පේනවා ඔයා වීඩියෝ එක හදන්න ඕනේ. ඒ කියන්නේ ඔයා වීඩියෝ එක ඩිසයින් කරන්න යන්න පුළුවන්. ඒ කියන්නේ වීඩියෝ එකට අදාළ බෑග්ග්‍රවුන්ඩ් එකක් ඔයා මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. දැන් මම මෙතන මේ පොටුව තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක තෝරගන්නවා. ඒක උඩ එකපාරක් මම ඔබනවා. එබුවට පස්සේ මෙන්න මේ විදිහට තමයි යාලුවනේ බෑග්ග්‍රවුන්ඩ් දාන්නේ. ඊට පස්සේ අපි බලමු මේකට චරිත. එහෙම නැත්නම් කැරක්ටර්ස් ඇඩ් කරන්නේ කොහොමද කියලා. දැන් මෙතන මේ තියෙනවා කැරක්ටර්ස් කියලා. මෙතන ඔයාට පේනවා වම් පැත්තේ ඉහළ කෙළවරේ කැරක්ටර්ස් කියලා තියෙනවා. මේ තියන්නේ කැරක්ටර්ස් කියන එක උඩ ඔයා එකපාරක් ඔබන්න. එබුවට පස්සේ මෙතනින් ගොඩාක් කැරක්ටර්ස් තියෙනවා. ඔයා කැමති කැරක්ටර්ස් මේකෙන් තෝරගන්න. මම දැන් මෙතන මේ කැරක්ටර් එක තෝරගන්නවා. මේ විදිහට තෝරගෙන ඔයාලට පේන බේම් මෙතන මේ ඊතලය. මේ ඊතලෙන් මේ කැමති කැමති තැනට මේ කැරක්ටර් එක බේම් මේ විදිහට ඇදලා ගිහිල්ලා තියන්න පුළුවන්. දැන් මම තියලා මෙතනින් මේකේ ඉනෙන් අල්ලලා මෙයා ඉනෙන් අල්ලලා පොඩ්ඩක් පාතර ඇද්දර පස්සේ මේ කැරක්ටර් එක ඉඳ වෙනවා. ඔයාලට ඔන්න මම පෙන්නන්න. මෙතන ඉනෙන් අල්ලලා පොඩ්ඩක් මේ විදිහට පාතර අදින්න. එතකොට මේ කැරක්ටර් එක ඉඳ වුණා. ඊට පස්සේ මෙතන මේ අත්වලින් අල්ලලා එහාට මෙහාට කරගත්ත හැකේ ඔයාලට මේ පේනවා. ඊට පස්සේ මෙතනින් මේ කැරක්ටර් උඩ එකපාරක් ඔයා ඔබන්න. එබුවට පස්සේ මෙතනින් මේ මෙතන ඕන ඩිලීට් කරලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මෙතන සයිස් එක වෙනස් කරගත්ත හැකි, කැරක්ටර් එක ලොක පොඩි කරගත්ත හැකි. ඊට පස්සේ මෙතන මේ සෙටින් ලකුණ උඩ එබුවට පස්සේ මේ විදිහට වෙනවා ස්පේස් සෙටින් කියලා. ඒ කියන්නේ ඔයාට කටහඬ මෙතනින් ඇතුළත් කරගත්ත හැකි. ඒ කියන්නේ ඇතුළත් කරන්න නෙමෙයි, මෙතනින් කටහඬ වල අර මේ පිච් එක වෙනස් කරන්න පුළුවන් අප් ඇන්ඩ් ඩවුන්. ඒ ටික කරගත්ත හැකි. ඊට පස්සේ මේ කැරක්ටර් උඩ එබුවට පස්සේ ඔයාට පේනවා මේක එක මෝඩ් වැටලා තියෙනවා. ඇන්ග්‍රි මෝඩ්, ක්‍රයි මෝඩ්, හැපි, නෝමල්, ෆෝන්, තග් ලයිෆ්, ඒ වගේ එක එක මෝඩ් තියෙනවා. දැන් මම මෙතනින් කැමති මෝඩ් එකක් දාගන්න. මම මෙතන මේ හැපි මෝඩ් එක දාගන්නවා. දාගෙන ඊට පස්සේ ඔයා මේ කැරක්ටර් එකෙන් මේ සෙටින් ටිකෙන් අයින් වෙන්න නම් කැරක්ටර් එකේ නැතුව මෙතන මේ බෑග්ග්‍රවුන්ඩ් එක කොහේ හරි ඔබන්න. ඊට පස්සේ ඔයාට මෙතන මේ සෙටින් ටිකෙන් අයින් වුණ හැකි. හරිද? ඊට පස්සේ මම මෙතනින් තව කැරක්ටර් එකක් ඇඩ් කරගන්නවා. ඒකෙන් මම මෙතන මේ ලේඩි කැරක්ටර් එකක් ඇඩ් කරගන්නේ. මේ මේක ඇඩ් කරගන්නවා. මේක උඩ එකපාරක් ඔබන්න. ඊට පස්සේ ඒකේ මේ වගේ එකක් තියෙනවා. මේ කැමති තැනකට ගිහිල්ලා තියන්න පුළුවන්. මම ඒක උඩත් එකපාරක් ඔබලා මේක මේ පොඩි කරගන්නවා ටික පොඩි කරගන්න. ඊට පස්සේ ඒකෙත් අපිට කැමති කැමති මෝඩ් ඇඩ් කරගත්ත හැකි. ඊට පස්සේ මම මෙතන මෙයත් ඉනෙන් පොඩ්ඩක් මේ අත් දෙක පොඩ්ඩක් උස්සලා ඉනෙන් පොඩ්ඩක් කලලා මෙයා විඳ වෙනවා.
ඊට පස්සේ මෙතන අපිට මේ කතර මාකයෙන් ඇදලා මෙතන පොටුවෙන් ඇඩ්ජස්ට් කරලා මේවා තියන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් අපි මේ ටිකත් හරියට කරා නම් මේ විදිහට ඕන තැනකින් තිබ්බනම් අපි දැන් බලමු මේකට කොහොමද කටහඬවල් ඇඩ් කරන්න කියලා. ඉතින් යාළුවනේ මේ කටහඬ ඇඩ් කරන්න කලින් මට දෙයක් කියන්න තියෙනවා. අනිවාර්යයෙන්ම මේක ස්කිප් කරන්න නැතුව බලන්න. ඒකට හේතුව තමයි මේක වැරදුනොත් ඔයාලට මේක කරගන්න විදිහක් නැහැ. ඉතින් අපිට මුලින්ම කටහඬ ඇඩ් කරගන්න ඕනි කෙනාව මුලින්ම තෝරගන්න ඕනි. ඒ කියන්නේ අපි මුලින්ම මේකට ඩයලොග් එකක් ඩිසයින් කරගන්න ඕනේ. ඩයලොග් එකක් කියන්නේ මේක අපි දැන් මෙතන කතාවක් වගේනේ හදන්නේ. ඒ කියන්නේ අපි දෙබසක් මේ මෙතනින් තෝරගන්න ඕනේ. දැන් ඔයා කැමති දෙබසක් තෝරගෙන අදාර කැරක්ටර් උඩ එකපාරක් ඔයා ඔබන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් පේනවා, ඒ කියන්නේ අදාළ කැරක්ටර් කොට ඔබන්න ඕනේ නැහැ. නැත්නම් ඔයාලට කොහොමද මෙතනින් පේනවා? මෙතන මේ කැරක්ටර් දෙකේම මෙතන මේ මයික් සලකුණු දෙකක් වැහිලා තියෙනවා. ඒ මයික් සලකුණක් උඩ ඔයා ඔබන්න ඕනේ. දැන් මම මෙතන මේ මයික් සලකුණු උඩ ඔබපු ගමන් බෙන්න මේ විදිහට මයික් සලකුණු උඩ ඔබාගෙන ඉඳලා ඔයාට ඔයාගේ දෙබස කියලා අතරින්ද විතරයි තියෙන්නේ ඔබන්න ඕනේ. එතකොට බෙන්න අර චරිතෙට මේ අපි රෙකෝඩ් කරපු දෙබස ඇඩ් වෙනවා. මතක තියාගන්න ඊළඟ කැරක්ටර් එකට, ඒ කියන්නේ ඊළඟ චරිතයට ඔයා දෙබසක් ඇඩ් කරනවා නම් ඔයාට මේ ෆ්‍රේම් එකේම බෑ. ඒකට අපි වෙනින්ම ෆ්‍රේම් එකක් ගන්න ඕනේ. මේ මෙතන පාත තියෙන ධන ලකුණ උඩ ඔයා එකපාරක් ඔබන්න. එතකොට බෙන්න ඔයාට තව ෆ්‍රේම් එකක් ලැබෙනවා. අන්න ඒ ෆ්‍රේම් එකෙදි මේ කැරක්ටර් එකේ ඔයා කැමති මෝඩ් ටික මේ විදිහට වෙනස් කරගෙන කැමති මෝඩ් එකක් ඔයාට දාගෙන ඊට පස්සේ ඒකේ තියෙන මේ මයික් ලකුණ උඩ ඔයා ඔබලා ඒකෙත් බේ මේ විදිහට දෙබස කියලා අතාරින්න. ලකුණු උඩ ඔබන්න. එතකොට සේව් වෙනවා. ඔයාට දැන් මේකෙන් මොකද්ද තේරුනේ? ඒකට ඔයාට තේරුනේ එකම දේ තමයි, ඒ කියන්නේ එකම ටයිම් ෆ්‍රේම් එකක් තුළ කැරක්ටර් දෙකේ දෙබස් දෙකම කියන්න බෑ. ඒ කියන්නේ එක එක ටයිම් ෆ්‍රේම් දාගන්න ඕනේ. ඒ කියන්නේ මම තව එකක් ඔයාට පොඩ්ඩක් පෙන්නන්න. දැන් මම මේක පොඩ්ඩක් මේක චරිත මේ පොඩ්ඩක් මෙයාව මෙතනින් මෙයාගේ මෝඩ් එක වෙනස් කරලා මෙතනින් ඇදලා පොඩ්ඩක් මෙයාව වෙන තැනකින් වගේ මේ විදිහට තියෙනවා. එහෙම තියලා අපිට මෙතනින් ආයෙ මෙයාගේ දෙබසක් ඕනි නම් අපි මෙයාටත් ආයෙ මේ මෙතන ප්ලස් මාක් එක ඔබලා වෙනින් ටයිම් ෆ්‍රේම් එක මේ විදිහට ඇඩ් කරගන්නවා. ඇඩ් කරලා තමයි ඊට පස්සේ මේ මෙතන මයික් ආයෙත් මේ මයික් සලකුණු උඩ ඔබලා දෙබස කියලා අතාරින්න. උඩ ඔබලා අවසන් කරන්නේ. දැන් තේරුණා නේද? ඒ කියන්නේ ඔයා මේ කැරක්ටර් වලින් මාරුවෙන් මාරුවට දෙබස් මාරු කරද්දි මේ වගේ ටයිම් ෆ්‍රේම් උත් මාරු කරන්න ඕනේ මේ පාතින් තියෙන ප්ලස් මාක් එක ඔබලා. මේ විදිහට අපි හදාගෙන තව අපිට ඕන්න මේකට මියුසික් ඇඩ් කරගත්ත හැකි. ඊට පස්සේ ෆොටෝස් ඕන්නම් දැම්ම හැකි. මෙතනින් ඕන්න ටෙක්ස්ට් තියෙනවා. මෙතන මේ ටිකෙන් අපිට කැමති එකක් වාට කරගන්න පුළුවන්. මේ තියෙන ටෙක්ස්ට් කැරක්ටර්. දැන් මම මෙතන ටෙක්ස්ට් ඇඩ් කරන්නේ. ඒ ඔක්කොම ඇඩ් කරාට පස්සේ මේක අපිට සේව් කරගන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ මේක සේව් කරන්නත් නිකන් බෑ. මේකට ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමෙන් අපි සේව් කරද්දි මේක කෙලින්ම අපේ ගැලරියට නෙමෙයි සේව් වෙන්නේ. අපේ ෆෝන් එකේ ඉන්ටර්නල් මෙමරියේ අපේ තියෙනවා ට්වින් ක්‍රාෆ්ට් කියලා ෆෝල්ඩර් එකක්. අන්න ඒ ෆෝල්ඩර් එකට තමයි යාළුවනේ මේක සේව් කරන්න ඕනේ නැත්තේ. ඒ කියන්නේ මේක සේව් වෙන ෆෝල්ඩර් එකට ගැලරිය පෙන්වන්නේ නැහැ. ඒකෙන්ද ඔය මතක ඇතුව ඔය මේක සේව් කරාට පස්සේ වගේ ට්වින් ක්‍රාෆ්ට් කියන ෆෝල්ඩර් එකට යන්න ඔයාගේ ෆයිල් මැනේජර්කට ගිහිල්ලා ඒ ෆෝල්ඩර් එක ඇතුලේ තමයි මේ කාටුන් එක සේව් වෙන්නේ. දැන් මම මෙතන මේ ඔක්කොම අපි ලස්සනට හදාගත්තා නම් ඔයාලට මේක ලස්සන ක්‍රියේටිව් විදිහට මේක ඩිසයින් කරගන්න පුළුවන්. මම ඔයාලට මේ පොඩි බේසික් ටික තමයි මේක කියලා දුන්නේ. ඔයා දන්නවා ඇති YouTube එකේ දැන්ට මේ වගේ channel ගොඩක් හදලා තියෙන මේ video දාන සෑහෙන්න ඒවක views තියෙනවා. මගේ ඇත්තටම මගේ channel එකට වඩා ඒවක views තියෙනවා. ඒකට හේතුව තමයි මේව ගොඩක් දැන් trending යනවා. කියන්නේ මේව බලන්න ආසයි. ඒ හින්දා යනවා. දැන් අපි බලමු මේක දැන් save කරන විදිය. මේ මෙතන save කියන එක දෙන්න. සේව් කියන එක දුන්නට පස්සේ මෙතනින් ඇඩ් ඩීටේල් වල කැමති ඔයා මේ වීඩියෝ එකට නමක් දාගන්න පුළුවන්. නැතත් නමක් ඕන අවශ්‍යම නැහැ. ඊට පස්සේ මෙතනින් කැමති ටැග් එකක් දාන්න ඔයා වීඩියෝ එක හදපු ටැග් එකම ඔයා ෆනීවද නැත්නම් ජෝක් එකක් හදුවද කියලා. මන්ද මෙතන ෆනී කියන එක දාලා මෙතන එක්ස්පෝර්ට් කියන එක දෙනවා. එක්ස්පෝර්ට් දුන්න ගමන් බේම් මේ විදිහට සේව් වෙනවා. දෙපාරක් විතර බේම් මේ විදිහට මේක සේව් වෙනවා. සේව් වෙන්නේ යාළුවනේ මතක තියාගන්න මේක ඔයාගේ ගැලරියට නෙමෙයි. මම ආයෙත් කියනවා ඔයාගේ ෆයිල් මැනේජර් එකේ ට්වින් ක්‍රාෆ්ට් කියන ෆෝල්ඩර් එකට තමයි මේක සේව් වෙන්නේ. එතනින් ඔයා අරන් ඔයාට ඕන මේකදි මට ලෝගෝයක් ඇඩ් කරගන්න පුළුවන්. ලෝගෝයක් ඔයාට ඇඩ් කරලා තව ඕන ඔයා වීඩියෝ එඩිට් කරන ඇප් එකකට දාලා තව ඕන මොන හරි වෙනස්කම් තියෙනවා නම් කරලා ඒක අපිට කෙලින්ම YouTube එකට මේක අප්ලෝඩ් කරගත්ත හැකි. ඉතින් මේ තමයි සම්පූර්ණ ටියුටෝරියල් එක මම ගෙනාවේ මේක හදන විදිය. ගොඩක් අය මගෙන් අහලා තිබ්බ මේ වගේ වීඩියෝස් කොහොමද හදන්නේ පරිගණකෙන් ඩිසයින් කරනවද කියලා. නෑ ඇත්තටම මේක පරිගණකෙන් නෙමෙයි මේක ඩිසයින් කරන්නේ මේක ෆෝන් එකේ. ඒ වගේම තව දෙයක් වැදගත් දෙයක් කියන්න ඕනේ මට ඒක මුලින් කියන්න අමතක වුණා. මේකට අවම ෆෝන් එකේ වගේ RAM එක 3GB වත් තියෙන්න ඕනේ. එහෙම නැතුව මේක කරන්න බෑ ස්මූත් විදිහට. ඔයාගේ ෆෝන් එක ලැග් වෙන්න බලනවා. ඒ කියන්නේ හිර වෙන්න බලනවා. ඉතින් 3GB වත් RAM එකක් තියෙන ෆෝන් එකකින් මේක වක් කරන්න. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න, channel එක subscribe කරන්න, notification button එක ඕල් කරන්න. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හැමෝම ඔයාලා හැමෝටම සුබ දවසක්.